ඔන්න මම දැන් යාය 15 ඉඳන් අරගෙන ආපු ඉත්තෑ පැංචිට ප්‍රතිකාර කරන්නයි සූදානම් වුනේ. ඉතින් මෙයාගේ මේ ඇහැකට නම් යම් ප්‍රමාණික ගිනිසරයක් වැදිලා තියෙනවා. මම ඒකට ඇහැට බිහිත් බින්දුවක් දැම්මා. මෙයාගේ මේ සම්පූර්ණ මේ මේ තියෙන ලොම් ඉස්සරහා කොටස ලොම් තමයි තියෙන්නේ. ඒවා ශක්තිමත් ලොම් තමයි මේ පිටිපස්සට මේ කටු විදියට පිහිටන්නේ. මේ ඔක්කොම මේ ගිනි සැරෙන් මේ ඇකිලිලා තියෙන. ඒ කියන්නේ ගිනි රශ්මිය වැදිලා තියෙන හොඳටම මේ සතාගේ ඇඟට. ඉතින් මෙන්න මේ අත් දෙක පිච්චිලා තියෙන්නේ. මේ අතේ මේ නියපුතුත් ගැලවෙන මට්ටමට මේ නියපුත්තත් ගැලවිලා තියෙන්නේ. පිච්චිලා නැති මේ ටික කහපාට වෙලා තියෙන මේ මූණට තමයි අදබල විදියට ගිනි සැර වැදිලා තියෙන්නේ. පිටිපස්සට නම් ගැටලුවක් නැහැ. හෙළවෙදකමට අනුව මෙන්න මේ ඖෂධය මම සූදානම් කරගත්තා. මේක ඉතාම සුදුසුයි මේ පිලිස්සුම් තුවාල වලට. අපි බලමු මේ සතාට මේ ඖෂධ ටික ගල්වලා මේ පිලිස්සුම් තුවාල ටික ඉක්මනට සුවපත් කරන්න. මේ බිහිත් එක දින 3ක් මේ සතාට ආලේප කරොත් මේ පිලිස්සුම් තුවාල සියල්ල සුව කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් බොහොම ඖෂධීය ගුණයෙන් ඉහළ තත්වයක තියෙන ඖෂධයක් තමයි මම අද මේ පිළියෙල කරගත්තේ. දැන් අපි මේ තුවාල වලට මේ බෙහෙත් ටික ගල්වමු. ඉතින් ඇත්තටම මේ ගොඩක් අසාධ්‍ය මට්ටමේ සතා නෑ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් මේ ප්‍රතිකාරයෙන්ම සුව කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ මේ හෙළවෙදක මේ ප්‍රතිකාරයක් කරනකොට මේ සත්තුන්ට එහි කිසිදු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. හේතුව තමයි මේ මොකද හෙළවෙදකම සඳහා අපි ඖෂධ හොයාගන්නේ සාමාන්‍ය පරිසරය තුල තියෙන ගෙඩි මුල් පොතු ඇට කොළ පොතු වගේ يعني සියලු සාමාන්‍ය ඖෂධයක ගන්න පුළුවන් කොටස් පහම එකතු කරලා තමයි මේ ඖෂධ සූදානම් කරගන්නේ. ඉතින් ඇත්තටම මේ කැලෑ සත්තු කැලේ හිටියත් මේවා තමයි ආහාරයට ගන්න. ඉතින් බොහෝ වෙලාවට ස්වභාවිකවම ඒ ගන්න ආහාර වලින්ම මේ සත්තුන්ගේ මේ රෝගාබාධ තුවාලාදී ස්වභාවිකවම හොඳ වෙමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ ඖෂධ මේ විදිහට එකතු කරලා ඒක ඖෂධයක් විදිහට සකස් කරලා තුවාලේ කාලීප කිරීම තුලින් කිසිදු හානියක් මේ සතාට ඇති වෙන්නේ නැහැ. ඉක්මනටම සුව කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු දින 3ක් විතර ගියපුවම මේ සතා හොඳටම හොඳ කිරීමේ හැකියාව තියෙන මොකද මම ඒක අත්දැකීමෙන් දන්නවා. මෙවැනි සත්තුන්ට නිරන්තරයෙන් ප්‍රතිකාර කරනවා. ඉතින් ඒ නිසා ඒ අත්දැකීම තියෙනවා මේ ඖෂධවල ගුණ කොතරම්ද කියන දේ. ඉතින් හරිම කනකාටුවට කාරණාව තමයි මෙන්න මේ මිනිස් ක්‍රියාකාරකම් වලින් මෙවැනි මේ සත්තුන්ට හානි වෙන එක. ඒගොල්ලන්ගේ වාසස්ථාන අහිමි කරනවා. ගොවිතැන් කටයුතු කරනකොට ඇත්තටම හේන් වගේ දේවල් නවදැලි හේන් බවට පත් කරනවා. ඒ කියන්නේ කැලෑ අලුතෙන් කපලා ගිනි තියෙනවා. එතකොට ඒ කැලෑවල ඉන්න මෙන්න මේ වගේ අයිට තමයි ඒකේ බලපෑම ඇති වෙන්නේ. මෙයාලගේ වාසස්ථාන නැති වෙන මේගොල්ලන්ට මව් අහිමි වෙනවා, පියා අහිමි වෙනවා, විශේෂයෙන්ම මව තමයි. ඒ කියන්නේ මව් සතත් එක්කනේ පැටවුන් ඉන්නේ. එතකොට ගොඩක් වෙලාවට මව් සතා අහිමි වෙනවා. කුඩා පැටවුන් දුවන්න පුළුවන් සත්තු දුවනවා. බැරි සත්තු ගින්නට අහුවෙලා පිච්චිලා මැරෙනවා. දැන් ඒ වගේ අත්දැකීමක් ලැබපු එක සතෙක් තමයි මේ. තවත් මේ වැනි සත්තු 10,000 ගාණක් ඉන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකම් වල අනිසි ප්‍රතිඵල ඉතා අමිහිරි ලෙස භුක්ති විඳින. ඉතින් ඇත්තටම මෙවැනි සත්ත්ව පිළිබඳව කෙනෙක් කතා කරලා දැනුවත් කිරීමක් කරපුවාම මිනිත්තු 5ක්වත් මට ඉන්න හැකියාවක් නැහැ. මොකද මේ සතාගේ වේදනාව බොහෝම සෙයින් මට ඒක දැනෙනවා. ඒ නිසා මම ඕනම වෙලාවක රෑ 12ට හරි කමන්නේ මෙවැනි සත්ත්ව පිළිබඳව දැනුවත් කිරීමක් කරපුවාම බොහොම ඉක්මනට ගිහිල්ලා මේ සතාට පිහිට වෙන්න උත්සාහ කරන්නේ ඒකයි. ඉතින් මිනිස්සු හැටියට අපි ජීවත් වෙනකොට අපි ගැන විතරක් නෙමෙයි මෙන්න මේ සත්තු ගැන කතා සිව්පාව ගහකොළ හැම දෙයක්ම ගැන අපි තැකීමක් දක්වන්න ඕනේ.
හැම සතෙක්ම කැමති ඉන්නේ මහ පොළොවේ ජීවත් වෙන්න. අපිට වගේ මේ හැම සතෙකුටම ජීවත් වීමේ ලොකු අයිතියක් තියෙනවා. අසරණ වෙලා දුකටපත් වෙලා ඉන්න සතෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ සතාට අපිට පුළුවන් විදිහට ආදරේ කරුණාව දක්වන්න ඕන, පිහිට වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි අපි මනුෂ්‍යත්වයට ඉහළ වටිනාකමක් ලැබෙන්නේ. ගොඩක්ලාට ඉත්තෑවෙක් කිව්වහම කිසි කෙනෙක් අල්ලන්න ලඟ කර ලඟ වෙන්න යන්නේ නැහැ. මොකද මෙයාගේ මේ ඉත්තෑ කූරු වෙනිනවා කියලා. නමුත් ඉතින් කුඩා ප්‍රමාණයේ සතෙක් නිසා මෙයාගේ මේ කටු ශක්තිමත් නැහැ. බොහොම සියුම් නැමින සුළු. මෙයා ඉතින් පරිණත වීමත් එක්ක තමයි මේවා ශක්තිමත් වෙන්නේ. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සතා පිළිබඳව දැනුවත් කරපු ඒ අයියට. මේ ඉනිසා තමයි අද මේ සතාව ඉදිරියෙන් අරගෙන ඇවිල්ලා මේ විදිහට යාට ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබුණේ. ඉතින් මේ වගේ අවස්ථාවක මෙවැනි සතෙක් ඉතාම වේදනාවකින් තමයි ඉන්නේ. මොකද යාට කියන්න කෙනෙක් නැහැ, කතා කරලා කෑ ගහන්න විදිහකුත් නැහැ. කාගින්වත් උදව් ඉල්ලන්න විදිහකුත් නැහැ. හිතන්නකෝ අනපේක්ෂිත විදිහට ගින්නකට කොටු වුණාම මොනතරම් බයක් වේදනාවක් දැනෙන්නේ නැද්ද? කොහොම නමුත් එයා ජීවිතේ බේරගත්තා. ඉතින් තවදුරටත් එයාට ප්‍රතිකාර කරලා සාමාන්‍ය පරිසරය තුළ ජීවත් වෙන්න ඉඩ කඩ හදලා දෙන්න එක තමයි අපේ යුතුකම. මේ කකුල් හතරම පිලිස්සින් වෙලා තියෙන මේකේ මේ හැම රළුවට තිබ්බට මේ යටිපැත්ත හරිම සිනිදුයි. යටිපැත්තේ ලොම් නැහැ. ඉතාම සිනිදුයි. මෙයා ගෑනු සතෙක්. ඉතින් හරිම ආදරණීයයි මේ සත්තු. දුකටපත් වෙලා ඉන්න ඕනම අවස්ථාවක අපි මේ සත්තුන්ට පිහිට වෙන්න ඕන. ඒක අපේ යුතුකමක්. ඒ වගේම වගකීමක්. මේ මෙතන පිච්චිලා තියෙනවා. ඉතින් දැන් මේ විදිහට ප්‍රතිකාර කරලා ඊළඟට අවශ්‍ය වෙන්නේ මෙයාට ආරක්ෂා සහිතව හිසතාව විවේකීව ඉන්න ඉඩකඩක් ලබා දෙන්න ඕන. ඊළඟට ආහාර ටික ලබා දුන්නාම හිසතා සුවපත් කිරීමේ හැකියාව කොහොමවත් අපිට ලැබෙනවා. කකුලෙම ඉදිමිලා තියෙන මේ කකුලට තමයි ගොඩක් හානි වෙලා තියෙන්නේ. නීපුතු එමෙ කැඩිලානේ තියෙන්නේ. මේවා ඉතින් ආයි කාලයක් යනවා හැදෙන්නේ මේ නීපුතු දෙකම. කැලගෙන පිච්චිලා තියෙන ඉඳ තුවාලෙත් එක්ක ඒවා සවුත් වෙලා තියෙන්නේ. ඔව් අහිංසක සත්තු. එල්ලෙන්නවත් නැනේ. ඇත්තට මේ සත්තු හරිම ආදරණීයයි. පුදුම දුකක් හිතෙන්නේ මේ වගේ කරදරයකට පත් වෙලා ඉන්නවා දැක්කහම. ඉතින් ඔන්න මෙයාට මම හෙළ ප්‍රතිකාර කරා. මෙයාගේ පිලිස්සුම් තුවාලවලට සාමාන්‍ය දින 3ක් 4ක් විතර ගත වෙනකොට ඒ වගේ තියෙන ගුණාගුණ දැනගන්න පුළුවන්. ඉතින් එහෙමනම් දවස් 3ක් විතර ගියාට පස්සේ අපි බලමු මේ කරපු ප්‍රතිකාරවල ගුණය මොන වගේද කියලා. දැන් ඉතින් මෙයාට විවේකීව ඉන්න ඉඩක් හදලා දෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. මේ යාළුවෙක් ගෙනාවා මේ. ඕන් ඔයාට යාළුවෙක් ඈ.
ඔයාත් එක්ක ඉන්නවට කැමතිද මෙයා? ඈ? කැමතිද ඔයාත් එක්ක ඉන්නවට? ආ, එයා අර අනිත් කූඩුවේ ඉන්නේ. कलीन दंडुलेना इनको हपाने दंडुलेना वेडत्ता मैं बड़ी बतला सर मकमोनी मैनो दिमलिचो කොබෙයෝ නේද ගොඩක් දැන් මේ අත්තටු එහෙම තුවාල විච්චය කකුල් තුවාල විච්චය ගොඩක් අරගෙන ආවා කවුගේ දවස් ටිකේ මේ ගොල්ලන්ට දැන් ඉන්න ඉඩක් හදා ගන්න වෙනවා बल्कि तो दोस्तों ना तरह जी हाँ पास ही